දෙනාටම සුබ දවසක් බිම්මල් වගාවේදී අපි භාවිතා කරන්න ජිත්සම් හා පලාස්ර් පැරිස් භාවිතය ගැන නොදන්නා කරුණු කිහිපයක් ගැන අපි කතා කරම් හල් අපේ චැන්ල එකට තාමත් අලුත් කෙනෙක් නම් අප සබස්ක්‍රයිප් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිප් කරලා නොටිපිකේෂන් බාඩ්න එකත් ඕල් කරන්න එතකොට බිම්මල් වගව සම්බන්ධ දාන වැදගත් වීඩියෝ ඉක්ම නින්ම වාට බලාගන්න පුළුවන් මොනවද මේ ජිප්සම් කියන්න ජිප්සම් කියන්නේ ස්වභාවිකව හටගන්නාවූ සල්පේට් කණජය පලාස්ටර් ෝ් පැරිස් කියන්නේ ගෙවල්වල අලංකාරයට භාවිතා කරන ගොඩනැගිලි ද්‍රවයක්. නමුත් පලාස්ටෝ් පැරිස් ප්‍රධාන වශයෙන්ම නි්පාදනය කරන්නේ ජිප්සම් වලින්. කැල්සියම් සල්පේට් ඩිහයිට්රට් අඩංගුවන ජිපසම් සෙල්සිය සංස එකසිය විශ්සත් එකසි අසුවත් අතර රත්කරලා මේට යම් දේවල් එකුතු කිරීමෙන් තමයි පලාස්තර් ෝෝ පැරිස් හදන්නේ. නමුත් ජිප්සම්වල හා පලාස්ටරෝ් පැරිස්වල කැල්සිියම් සල්පේට් තියෙනවා. මේ දෙකා අතර අඩංගු සංගටකවල වෙනස තමයි ජිප්සම්වල කැල්සිියම් සල්පේට ඩිහයිඩරෙට් අඩංගුවන අතර පාස්ටර් පැරිස්වර කැල්සිියම් සල්පේට් හෙමිහයිඩරේට් අඩංගු වෙන්නේ. මෙහි තවත් වෙනසත් තමයි. තරෝ පැරිස් ජලයේ දියවීමෙන් විවිධ හැඩතල සකස් කරගන්න පුළුවන් නමුත් ජිප්සම් වලහෙම කරන්න බෑ. ඇයි අපි බිම්මල් නිෂ්පාදනයට ජිප්සම් යොදාගන්නේ. බිම්මල් වගාමිස්ත්‍රණයට ජිප්සම් යොදා ගැනීමෙන් වෙන්නේ වගාමළුවල නැත්තම් බිම්මල් පොට්ට්වල ශක්තිමත්භාවේ වැඩි වෙනවා. අනිත්‍යේතුව තමයි ශක්තිමත් බාව වැඩිවීමකින් දිලීරවර්ධනයට කරතත්ත්වයක් ඇතිවෙනවා. වගාමිස්ත්‍රණය හදනකොට ජිපසම් ජලය සමඟ ප්‍රදිිත්‍රා කරලා මිශ්‍රණය උෂනත්වය සාමා්‍ය මටමකින් ඉහලයාමක් සිද්ධ වෙනවා. බිම්මල් වගමිස්ත්‍රණයට ජිපසම් යදීම අනිවාරද. ජිපසම් යදීමෙන් අප ඇති ප්‍රයෝජනමොනවාද. බිම්මල් වගමිස්ත්‍රණයට ජිපසම් යදීම අනිවාරනෑ. ජිපසම් යදීමෙන් තියෙන ප්‍රධාන ප්‍රයෝජනය තමයි වගාමල්ලු හොඳින් ශක්තිමත් දෙනවා වගාමල්ුවලින් ජලවාස්ප පිටවීම සාපේක්ෂව අඩුවෙනවා එතකොට වගාමළුවල කල්පෑත්මට හොඳයි ජිප්සම් භාවිතා කළේ නෑ කියලා දිලීද වර්ධනයට ගැටලුවක් වෙන්න මම කියන්න උත්සා කළේ ජිප්සම් හා පලාස්ටර් පරිස් කියන්නේ දෙකක් නමුත් ජිප්සම් සොයාගැනීමට අපහසු නම් පලාස්ටර් පැරිස් භාවිතා කරනවා නමුත් ජිප්සම් භාවිතා කරනවා නම් තමයි වඩා හොඳ. බිම්මල් වගාවේදී ජිප්සම් භාවිතා කරනවාද නැද්ද කියලා ඔයාලම තීරණය කරන එක හොඳයි. නැවත අලුත් පීඩුව එකකින් අපිහම්වෙමු. ඔල හැමෝටම සුබ දවසා.